රජයේ තියෙන ප්‍රධාන සෑම රෝහලකටම අපි දැනුම් දීලා තියෙනවා තමුන්ගේ රෝහලේ COVID-19 ප්‍රතිකාර සඳහා වාට්ටු කිහිපයක් වෙන් කරන්න කියලා. මීට කලින් එහෙම තිබුණේ නැහැ. අපි මීට කලින් කළේ ඒ වගේ රෝහල්වල රෝගීන් හඳුනාගත්තාම COVID-19 ආසාදිත රෝහලකට මාරු කරෑමේ. නමුත් මේ අවස්ථාවේදී රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන නිසා ඔවුන්ව වහම කළමනාකරණය කරන්න අවශ්‍ය වෙන නිසා අපි ඒ රෝහල් හැම එකකටම දැනුම් දීලා තියෙනවා මේ අවස්ථාවේදී COVID-19 රෝගී ආසාදිතයකට උන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න කියලා. ගැබිනි සමය තුල ඔබට අවදානම් රෝග ලක්ෂණයක් හෝ සංඥාවක් මතු වුනොත් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ගැටලුවක් මතු වුවහොත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරන සුවසැරිය 19.99 දුරකථන අංකයට අමතා ඍජුවම වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් ඇමතිය හැකි. ප්‍රෙග්නන්ට් අම්මලා එක්කෙනෙක්වත් දැඩි සත්කාරයකට ඇතුළු කරන්න ඕනේ නැහැ පළවෙනි සහ දෙවෙනි එකේ. තුන්වෙනි දැන් ඇවිල්ලා තියෙන තත්ත්වය ඊට වැඩිය වෙනස්. දැන්ට එන අම්මලා ගොඩක් ලක්ෂණ ගත්තොත් ගොඩක් වැඩියෙන් තියෙනවා. උදාහරණයක් විදිහට කැස්ස, ගුරේ වේදනාව, ඇඟ රිදෙන එක සමහර අම්මලා එක පාටම හුස්ම ගන්න අමාරු වෙලා දැඩි සත්කාර ඒකක වලට යොමු කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. එංගලන්තයේ රාජකීය ප්‍රසවහා නාරිවේද විද්‍යායතනයෙන් යොමු කරලා තියෙන්නේ ජොයින්ට් කමිෂන් ඔන් වැක්සිනේෂන් ඇන් ඉමුනයිසේෂන් කියලා ආයතනයක්. ඒකෙන් නිර්දේශ කරලා තියෙනවා වැක්සිනේෂන් රාජකීය වෛද්‍ය විද්‍යායතනයෙන් දීපු රෙකමෙන්ඩේෂන් එක විද්‍යාත්මක ලියවිල්ලක් මේක වැක්සින් එක දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් වැක්සින් එක අපිත් කියනවා දෙන්න මේ ප්‍රශ්නේ සෑහෙන විසඳන්න පුළුවන් වැක්සින් එකෙන්. ලංකාවේ තියෙන එක වෛද්‍ය ක්‍රමයක් නෙමෙයි. අපිට පැණි නිර්දේශ කරන්නවත්, කරල් නිර්දේශ කරන්නවත් එවැනි හැකියවන්නේ. අපිට නිර්දේශ කරන්න පුළුවන් ඖෂධ නියාමන අධිකාරියටදී නිර්දේශිත දේවල් විතරයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලංකාවේ තිබෙන අනිත් වෛද්‍ය කර්මයන් ලංකාවේ කරන්න බෑ කියන එක. රෝදායන පනත තුලින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට බලය ලබා දීලා තියෙන්නේ වසංගත රෝගය තත්ත්වයක් තුළ ඒ වසංගත රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබා දීම සඳහා. මේ විද්‍යාවෙන් තොර එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට ලක් නොවිච්ච නිල නොලත් දේවල් වෙනවා නම් ඒ වැළැක්වීම කියන එකත් මේ කොවිඩ් පාලනයේ තියෙන තවත් එක් අංගයක් තමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.